මේ අපේ හඳුනාර කතාවක් තියෙනවානේ මඟ සිටියොත් තානසි ගෙට ගියොත් අඹුනසි කියලා. ඉතින් ඒ වගේ මේ කතාව මතක් කරන අපේ හඳුනාර මේ ප්‍රශ්නේ මොකන්නකොට මොකද මේ අපාය මාත්‍යා මෙහෙම අහන්නේ මේ බුදුන් වඳින බුද්ධ මන්දිරය සකස් කර ගැනීම පිළිබඳව ලොකු ප්‍රශ්නයකට මුහුණ පානවා. අපේ හැමදෙරේ මම හොඳ බෞද්ධයෙක් උදේ සවස බුදුන් වඳින නමුත් මට ලොකු ගැටලුවකට මුහුණ පාන සිද්ධ වෙලා තියෙනවා. බුදුන් වඳින බුදු කුටිය සකස් කරගන්න ක්‍රමවේදය පිළිබඳව. මේ බුදු කුටිය සකස් කරගන්න හොඳම තැන නිවස තුලද නිවසින් බාහිරද කියන කාරණේ මොකද? නිවස තුල මේ කිලිකුණු තියෙන නිසා හොඳ නැහැ කියලා කීප දෙනෙක් කිව්වා. නමුත් මේ බුදු කුටිය එළිය තියන්න හොඳ නැහැ. ඇයි බුදුරජාණන් වහන්සේ එළියට දාන්නේ කියලා තවත් පිරිසක් කියනවා. ඉතින් මේ දෙක අතර තුර ඉන්නේ මං. ඉතින් වඩාත් නිවැරදිම මොන ක්‍රමවේදයේද කියලා ඔබ වහන්සේගෙන් අහන අපේ හඳුනේ. ඉතාම හොඳයි ඒ ගැටලුව. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝකේ අවබෝධ කරපු ශ්‍රේෂ්ඨම උත්තමයන් වහන්සේ. එහෙමයි. ඒ උත්තමයන් වහන්සේ අපි ගැන හොඳ හැටිම දන්නවා. මේ ලෝකයේ දෙවියන් සහිත මනුෂ්‍යයන් සියල්ලෙහිම සියලු ඇවතුම් පැවතුම් හටගැනීම් පැවතීම් නිරුද්ධ වීම සියල්ලම දන්නවා. එහෙමයි. දැනගත්තා. අභිඤ්ඤයන් අභිඤ්ඤාතං දැනගත යුතු සියල්ලම දැනගත්තා. එවැනි බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥ බුදුරජාණන් වහන්සේට තමයි අපි බුදු කුටියක් හදන්නේ ගියේ ඇතුළේ හරි එළියේ හරි. නේ? එහෙමයි. ඉතින් බුදුජානන් වහන්සේ ගී ඇතුලේ තබාගෙන වන්දනාමානන කිරීම හොඳයි කියලා තව පිරිසක් කියනවා. තව පිරිසක් කියනවා ඒක හොඳ නැහැ. අපිරිසිදු නිසා ගී ඇතුලේ එළිය හොඳයි. තව පිරිසක් කියනවා එළිය හොඳ නැහැ ගී ඇතුලේ හොඳයි. මෙහෙමයි. මම කියනවා එක්කොටම වැඩිය හොඳයි තමන්ගේ හද මැදුර බුදු මැදුරක් බවට පත් කරගෙන බුදු කුටියක් කරගත්තොත් නරකද? ඒක තමයි වඩාත් සුසුම දේ අපේ අමුතු. නරක නැහැ බොහොම හොඳයි. හැබැයි අපිට සම්මුතියක් මේ ලෝකේ තියෙනවා. තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමා වහන්සේ දැකිනකොට තමයි පැහැදීමක් මුලින්ම අපට ඇති වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට වඳින තැන බොහොම පහසුවෙන් විවේකයෙන් සුවසේ කරන්න පුළුවන් තැනක ප්‍රතිෂ්ඨාපනය කිරීම බොහොම හොඳයි. හැබැයි ප්‍රායෝගිකව තදාසන්න ප්‍රදේශවල ජීවත් වෙන පිරිසට එක පර්චස් 5යි පර්චස් 10යි පුංචි ප්‍රමාණයක ඉඩම අපසරයක තමයි තමන් ජීවත් වෙන ගෙදර තියෙන්නේ. එතකොට එලිමහන්නේ ඉඩකඩක් නැහැ. දැන් මහල් නිවාසවල ජීවත් වෙන පිරිසට මොනම විදියක් නැහැ. දැන් මට මතකයි මම ඕමාන් රටට හෝ ඩුබායි රටට වැඩම කරපු අවස්ථාවේ අපි එහි රැකියාගෙන තරුණ ළමයිගේ කාමරවල ඇත්තෙම ඒ රටවල බොහොම අමාරුවෙන් මේ කටයුතු කරන්නේ. බුදුරජාණන් වහන්සේට පුංචි බුදු පින්තූරයක් අලවගෙන කාමරේ 3-4 දින නිදාගන්නේ ජීවත් වෙන එක කාමරේනේ. එහෙමයි. ඉතින් ඒ නවාතැන්පලේ බුදුරජාණන් වහන්සේට වැඳුම් පිඳුම් කරනවා. ඒක අවස්ථාවක මට මතකයි ඒත් මැද පිළිදෙක රටකම අනේ ඉතින් හොර රහසේ බුදුන් වඳින්නේ. ඊළඟට බුදුන් වැඳලා ඔක්කොම කරලා රැකියාවට යනකොට බුද්ධ පින්තූරය අරගෙන බෑග් එකේ තියලා හංගල ගැට වහලා මේ යතුරු සිදුරු දාලා තමයි වැඩේනේ. ආයි ආවට පස්සේ දොරවල් වහලා අර බුද්ධ ප්‍රතිමාව ආයි අරන් උඩින් තැම්පත් කළ බලන්න කොච්චර. ඒක එතනදී අපි තේරුම් ගන්න සමහර කෙනෙක් හිතනවා මේ අගෞරවයක් නෑ. අගෞරවයක් නෙවෙයි. මෙතන ප්‍රඥාව තමයි මුල් වෙන්නට ඕනේ. එහෙනම් ගේ ඇතුලේ ඉඩකඩ තියෙනවා නම් එතන ගැටලුවක් නැහැ. මොකද අපිරිසිදු කියන එක මේ බාහිරව නාල කියලා ගේ දොර අතුගාල පිරිසිදු කරයි කියලා ඒකම නෙවෙයි මේ පිරිසිදුකම කියලා කියන්නේ. තමන්ගේ సంతානියත් ඉදාම් පිරිසිදු බවට පත් වෙන්නට ඕනේ. ඉතින් බොහොම ඉඩකඩ තියෙන තැනක නම් ඉලිමහනේ බුදු කුටියක් හදලා අපි අර පැරන්නු කියන්නේ මල්පැල කියලා. එහෙමයි. මල්පැල කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් අඩි 7-8ක් 10ක් 15ක් තරම් ප්‍රමාණයේ මල් වැටක් හදලා බුදු කුටියක් කඳලා ඒ බුදු කුටිය තමයි වැඳුම් පිදුම් කරන්නේ. අදත් තියෙනවා පැරණංගේ නිවෙස්වලනේ. එහෙමයි. ඉතින් ඒ නිසා මේ ඉඩකඩ තියෙනවා නම් ගැටලුවක් නැහැ. හැබැයි දැන් බුදුරජාණන් වහන්සේ එළිය තිබ්බයි කියලා මේ පිට ගංකාරයේ පිටස්තර කෙනෙක් කියලා සැලකුවා නෙවෙයි. නුවණ මුල් කරගෙන බොහොම පහසුවෙන් ඒ කටයුතු කරන්න ඕනේ කියන මානසිකාරය නිසායි. ඉතින් ඇතුලේ ගියේ ඇතුලේ තමන්ට ඉඩකඩ තියෙන ගියේ ඇතුලේ විතර නම් ඉතින් මොකද්ද කරන්නේ? ඉතින් ඒ නිසා ඒ කොතනක බුදු කුටිය ප්‍රතිෂ්ඨාපනය කරත් තමන්ගේ හිත තමයි මූලිකව පිරිසිදු වෙන්නේ.